ඔබ අදත් එකතු වෙන්නේ සික මනස අධ්‍යාපනික අත්දැක සමග අද අපි කතා කිරීමේ බලාපොරොත්තු වෙනවා ළමා නාට්‍ය වේදිකා පසුතල සහ රංග උපකරණ නිර්මාණ පිළිබඳ මේට පෙර දවසක ඔබත් සමග සාකච්ඡා කළා ළමා නාට්‍ය ඇඳුම් නිර්මාණයේ පිළිබඳ ඉතින් අද ඒ ආනුසංගික කලා අතර ළමා නාට්‍ය නිර්මාපකයෙකුට ඉතාමත් සුවිශේෂී වන තවත් කලාංගයක් පිළිබඳවයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා ඔබ මේ පාඩම අවසන් වෙන තුරු මා සමග රැඳී සිටී කියලා. ඔබට ඊතරම්ම මේ පාඩම වැදගත් වෙනවා ඔබ නිර්මාණ කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂා කරන ආධුනික නිර්මාණකරුවෙක් නම් ඔබට ආධුනික නිර්මාණකරුවෙක් වශයෙන් නිර්මාණ කිරීමට අපේක්ෂා කරන වශයෙන් ඔබට අතීසය මම මේ කතා කරන කරුණු වැදගත් වෙනවා ඒ නිසා මම ඉතාමත් ඕනෑකම වෙනකොට කියනවා අවසන් වෙනකන් ඔබ මේ පාරමත් එක්ක රැඳී සිටින්න විශේෂයෙන්ම අපේ ඇඳුම් නිර්මාණ ගැන කතා කරද්දී ළමා නාට්‍ය ගැන කතා කරද්දී පොදුවේ ළමයාගෙන් ළමයා කියන සංකල්පයෙන් වියුක්ත වෙලා අපිට ඒ කතා කළ නොහැකි. ඒ නිසාම ළමා නාට්‍ය වේදිකා පොස්තර නිර්මාණ හා රංග උපකරණ නිර්මාණයේදී ළමයා කියන පිළිබඳව ළමයා යනු කවරෙක්ද කියන සම්බන්ධයෙන් යම් අදහසක් ඔබත් එක්ක සාකච්ඡා කරොත් මේ අපි කරන්නට යන කාර්යය ඉතාමත් ඵලදායීව ඉටු කර ගන්නට පුළුවන්. ඉතින් ළමයා සමාජගත සත්වයෙක් කියන ඔබ දන්නවා. ඔහුගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා අතිශය සුන්දරයි. සමාජයේ එකමුතුභාවය ආරක්ෂා කරගන්න ඒ වගේම පැවැත්මට අභිවෘද්ධියට ළමයාගේ මනා සංවර්ධනය වැදගත් වෙනවා. සමාජයේ පුද්ගලයෙකු ලෙස කණ්ඩායමක් ලෙස ජීවත් වෙන දරුවාගේ සමාජ සම්බන්ධතා මනා ලෙස ගොඩනගාලීමේදී ළමා නාට්‍ය කරන්නේ වැදගත් මේවා. අතිශය වැදගත් මේවා ළමා නාට්‍ය විසින් ඉටු කරන බව. ජාතියෙත් සමාජයෙත් අනාගතය බොහෝ සියඳා පවතින එක් එක් පුද්ගලයාගේ යහපත් භාවය පදනම් කරගෙන මේ හේතුව නිසා හදවතට අමතන ළමා නාට්‍ය කලාව තුළින් ළමයාගේ යහපැවැත්ම ඇති කරන්න පුළුවන්. ළමා නාට්‍ය කලාව සාමූහික කලාවක් වන්නාසේම ළමා නාට්‍ය කලාවත් අත්‍යන්තයෙන්ම සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලය. සමාජයේ සෑම ක්‍රියාවලියකදී ප්‍රධාන තැනක් ගන්නේ සාමූහිකත්වය. ගෙදර දොරේ වෙන්නට පුළුවන්, පාසලේ වෙන්නට පුළුවන්, වෘත්ති ජීවිතයේදී වෙන්නට පුළුවන්. සමස්තයක් හැටියට ගමේදී රටේදී හැම තැනකදී මේ සාමූහික ක්‍රමය, සාමූහිකත්වය, සාමූහික වැඩ කිරීම නිසා යහපත් ප්‍රතිඵලයක් ගෙන දෙනවා. නිවස ගතේමයි, පාසලක තේමයි, පාසලේ වැඩ කරන විදුහල්පතිට, ප්‍රධානියාට සාමූහිකව උදව් කරන්නේ නැත්තම් ඒ පාසල බිඳ වැටෙනවා. පාසල් පද්ධති විවිධ ජාතියේ විවිධ සුදුසුකම් තියෙන විවිධ තරාතිරම්වල විවිධ සමාජ වපසරියන්වල ජීවත් වෙන ගුරු බෞද්ධින් ඉන්න පුළුවන්. ඇතමේ උපායධාරීන්, කලා උපායධාරීන්, ගණිත උපායධාරීන්, විද්‍යා උපායධාරීන්, ඒ වගේම උපායධාරීන් නොවන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්, එහෙම නැත්නම් පුහුණු ගුරුවරුන්, නුපුහුණු ගුරුවරුන්, ඒ වගේ විවිධ
මට්ටම් වල සුදුසුකම් ලාභී ගුරුවරු සිටින්න පුළුවන්. ඒ වුණ තමන්ගේ සුදුසුකම් පදනම් කරගෙන සමාජ පරිසරය පදනම් කරගෙන බේද බින්න වෙලා ඉන්නවා. ඒ පාසලේ සමස්ත කාර්යයට බින්න ධාන්‍යයක් වෙනවා. ඒ වගේම තමයි රටක ගමක නිවසක නිවසියා සාමූහික වැඩ කරන්නේ නැත්තම් ඒ නිවස තුල සාමූහිකම නැතුණා පස්සේ ඒ පෞල් සංස්ථාව බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා ළමා නාට්‍ය නිර්මාණයේ මේ සාමූහික ක්‍රියාවලිය ඊටාත්ම වැදගත් සාධකයක් ලෙස සලකන්න පුළුවන්. සමාජයේ ඒතරම් අතිශයම වැදගත් ක්‍රියාවලිය සාමූහිකකම ඒ වගේම සාමූහික ප්‍රයත්නයක සාර්ථකත්වයේ පවතින්නේ පුද්ගලයා මෙන්ම පොදු සහයෝගය මත විවිධ අදහස් තුළින් සහ එකඟතාවයකට පැමිණීම විවිධ මතිමතාන්තර තුළින් අදහස් තුළින් එකඟතාවයට පැමිණීම යම්කිසි අරමුණක් සඳහා සාමූහික සුහදව ඉදිරියට යෑමේ ක්‍රියාවලිය සංවිධානය කිරීම නායකත්වයේ හා විවේචනයේ විචාරයේ ඒ වගේම ගැරහීම වගේ විවිධ කාරණා විඳදරා ගැනීම වැනි කුසලතාවය මේ නාට්‍ය මගින් ළමා නාට්‍ය මගින් ළමයා තුල පෝෂණය කර ගන්න ලබන නිසා ළමා නාට්‍ය කලාව ළමයාට ළමා නාට්‍යකරණයේ නියලීම ළමයාට අතිශය ඌට ඔහුගේ පෞරුෂ සංවර්ධනය කර ගැනීම සඳහා සමාජ සත්‍යයක වශයෙන් සමාජ ජීවත් වීම සඳහා සමාජයේ හඳුනා ගැනීම සඳහා ඌට යහපත් මිනිසෙක් හැටියට සමාජ ජීවත් වීම සඳහා අතිශය බලදායක දෙයක්. යම් සමාජයක් පිළිබඳ අපි ඇගීමක් කරනවා නම් ඒ සමාජයේ සාර ධර්ම ඇගීම් පද්ධතියක් තියෙන්න ඕනේ. උසස් රුචිකත්වයක් ඇති කිරීම සඳහා පිරිසක් නිර්මාණය කරන්න. මිනිසා කරෙහි සාන්තම්පිත බැල්මක් හෙළුවොත් විතරයි එමුදු මිනිස් සමාජය ජීව ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එමුදු මිනිස් සමාජයේද අපිට සැනසිලි දායක විදිහට ජීවත් වීමට පුළුවන්කමක් ලැබෙනවා. මේ தත්ත්වය ඇති වෙන්නේ ළමා අවදියේම ඔහු තුළ උසස් වින්දනයක් ඇති කිරීමක් විතරයි. ඒ වගේම උසස් වින්දනයක් සේම හොඳ රුචිකත්වයක් ඇති කිරීම තුළයි. ඔහු හොඳ රුචිකත්වයක් නැත්නම් හොඳ වින්දනයක් නැත්නම් ඔහු ජීවිතේ කිසිම දෙයක් හරියට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහු වෘත්තිය පිළිබඳ රුචියක් නැත්නම් ඔහු වෘත්තිය වින්දනයක් ලබන්නේ නැහැ. තමන් කරන හැම දෙයක් පිළිබඳ හොඳ වින්දනයකින් හොඳ වින්දනයක් ලබන්නේ නම් ඔහු තුළ සැබවින්ම හොඳ රුචිකත්වයක් තිබිය යුතුයි. වගේම අධ්‍යාත්මික ගුණවගාවට තුමිදෙන ළමයා තුළ මානව දයාව වැනි ගුණාංග ඇති කරන්නට නම් මේ සාමූහික නිර්මාණය යහපත් ආකල්පයක් ඇති කරන්නට සමත් වෙනවා. ඒක නිසා මනා ලෙස ආකල්ප සංවර්ධනය කරගත්ත මනා රුචිකත්වයක් ඇති දරුවා තමා තුළ ඇති අමුද්‍රව්‍ය එකතු කරගෙන ඒ තුළින් යම් ප්‍රකාශනයක් කිරීමට ඒ ප්‍රකාශනය නිර්මාණාත්මක ලෙස නිර්මාණයක් ලෙස එළිදක්වන්නට යත්න දරනවා. ඒ සෑම අවස්ථාවකදීම සිදුවෙන්නේ මොකද්ද? ඔහු අලුතින් දෙයක් හිතන්නට පටන් ගන්නවා. නිර්මාපී චින්තනය අවදි කර ගන්න. ඒත් එක්කම ඔහු තුළ ඇති
දක්ෂතාවය වර්ධනය කර ගන්න. ඒ නිසා අපි මේ කතා කරන්නේ සියලුම කාරණාව ළමා නාට්‍ය නිර්මාණය තුළ ගැඹිලා තියෙන නිසා ළමා නාට්‍යයකට සම්බන්ධ වෙන දරුවා ළමා නාට්‍ය නිර්මාණයක් කරන දරුවා ඔහු තුළ සුවිසාල ගුණාංග රසක් වර්ධනය කර ගන්න බව ප්‍රත්‍යක්ෂ වෙන කාරණයක්. ළමයා තමන් තුළ තියෙන අමුද්‍රව්‍ය එක රාශි කරගෙන මේ නිර්මාණ කරුණේට දිවි පැවැත්මට යහපත් මනුෂ්‍යයෙක් හැටියට ගුරුවැසියෙක් හැටියට සමාජ සත්වයෙක් හැටියට සමාජ පරිසරයක් උන්නලා දිවි පැවැත්ම සාර්ථක ගෙන යාම සඳහා අමුද්‍රව්‍ය භාවිතා කරන එක මම කියුවා. මේ පුද්ගලයා තමාගේ අභිමුඛයේ තියෙන තමාගේ ඉදිරියට එන තමන්ට ඇතිවන විවිධ ගැටළු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගෙන ඒවා උපරිම වශයෙන් ප්‍රයෝජනට යොදා ගන්න හැකියාව අපි කියනවා නිර්මාණාත්මක කුසලතාවය කියලා. ප්‍රාථමික අවධියේ සිටම ධර්මයේ තුල නිර්මාණාත්මක කුසලතාවේ වර්ධනය වුණත් එහෙම ඌට පස්සේ කාලෙකදී තම ජීවිත ගැටළු වලට හොඳින් මුහුණ දෙන්නට ඒ ජීවිත ගැටළු හොඳින් විසඳා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් සකස් කරනවා. යන් නිර්මාණ කිරීමේදී උචිත අමුද්‍රව්‍ය ඒ ස්වභාවයට ගැළපෙන ආකාරයෙන් සකසා ගැනීම අත්දැකීමෙන් ඵලපුරුත් දෙන්නු ලබා ගන්න. නිර්මාණ සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන්ගේ ස්වභාවය හඳුනාගෙන ඒට අවශ්‍ය විදියට නැවීම ඇඳීම ඇඹරීම ඉරීම ඒ වගේම ගුලි කිරීම තැලීම ආදී විවිධ තත්ත්වයන් මේ තුළින් සිදුවේ. ද්‍රව්‍යයන්ගේ හැඩය වර්ණය රළු බව මෘදු බව ආදී නොයෙකුත් ස්වභාවය හඳුනාගෙන ඒවා කලාත්මක සිත් ගන්න ආකාරයට සැකසීම වැනි ක්‍රියාකාරකම් තුළින් ළමයාගේ නිර්මාණාත්මක කුසලතාව වර්ධනය කරන්න පුළුවන්. මෙන්න මේ සීළු කාරණා ටික ළමා නාට්‍යයකට දායක වෙන දරුවා තුළ වර්ධනය කරන්න පුළුවන් බව ඔබම ප්‍රත්‍යක්ෂව දන්න ආකාරයට ළමා නාට්‍ය වේදිකා පසුතල හා රංග උපකරණ නිර්මාණය කරන්නට යන ළමා නාට්‍යකරුවාට නිර්මාපකයාට සුවිශේෂ කොට ළමා රුචිකත්වය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙන්න ඕනේ. මම මුලිනුත් සඳහන් කර ඒ වගේම ඇඳුම් නිර්මාණය පිළිබඳ ළමා නාට්‍ය ඇඳුම් නිර්මාණය පිළිබඳ කතා කරලා දෙත් මේ පිළිබඳ කතා කළා. ඔය පිළිබඳ ඔබට යම් අවබෝධයක් තියෙනවා. විවිධ පුද්ගලයන් විවිධ අර්ථකථන දීලා තියෙනවා මේ පිළිබඳ. පොදුවේ ගත්තා රුචිකම යන්නේ අදහස් කරන්නේ පුද්ගලයාගේ මානය කියන්නේ දැක්ම වෙනතකට ඇදගන්න දෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ළමයා නිතරම පායේ යම් යම් දේ කෙරෙහි රුචියක් ඔහුගේ රුචිය ඒ වයස් මට්ටම් අනුව වෙනස් වෙනවා. නූතන ලංකාවේ විශේෂයෙන්ම ළමා නාට්‍ය බිහිවන්නේ වයස අවුරුදු 5න් ඉහළ වාගේ දරුවන්. එහෙම බිහි නොවෙනවාම කියන්නත් බෑ. ඒක වඩා වයස අඩු ළමයිට බිහි වෙන්න පුළුවන්. අපි මේ භාවිතාවත් එක්ක අපි දකින්නේ උළෙලවල් වෙන්න පුළුවන්, පාසල් පද්ධතිය වෙන්න පුළුවන්. එම උනාන් පස්සේ අපි දකින්නේ මේ වයස අවුරුදු 5 ඉක්මවා ගිය දරුවන් තමයි ළමා නාට්‍ය නිර්මාණය වෙන්නේ. මේ පිළිබඳ අධ්‍යයනයේ නිරත වෙනකොට අපිට පේන්නේ එහෙම දෙයක්. මේ කාරණය මෙහෙම වුණා. රුචිකත්වය කියන සංකල්පය ඈතට දිව යන එකක්.
මෙයාගේ බිරිඳුවා විදියටත් වෙලා ඈතදී ගියන එක විශේෂයෙන් බිරිඳු වියේදීම තම රුචිකත්වය ප්‍රදර්ශනය කරන ආලෝකය ශබ්ද ස්පර්ශය ආදී කෙරෙහි ඌ අවධානය යොමු කරන මිනිසුන්ගේ යෑම් මීම් ඒ වගේම ශරීර චලනයන්ට ඒ වගේම විවිධ පක්ෂීන් හා වස්තුන් දෙස බලන ඒක අල්මක් පුචියක් දක්වන තමන්ගේ මූලික රුචිය පිළිබඳ සංකල්පය බාහිර පුද්ගලයන් වෙත ප්‍රදර්ශනය කරන ක්‍රමයෙන් 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 රුචිය පිළිබඳ සංකල්පය මෝරණ අවධිය වෙන විට මොකද වෙන්නේ තමන්ගේ සිත තුළ සතුටු නොකරන දෑ මගහරින්ද ඒ වගේම වටිනාය කියන දේවල් පිළිබඳව හැඟීමෙන් යුතු ඒ පිළිබඳව නැවත නැවත ලබා ගැනීමට උවුරු වෙනවා ළමයාගේ ෘචිය වර්ධනය වෙනකොට වර්ධනය වීමේදී ඒ සඳහා ඍජුවම පාරිසරික සාධක බලපාන විශේෂයෙන් බිරිඳු අවධියේදී පටන්ම ළමයා විවිධ වර්ණ කෙරෙහි සංවේදී බවක් දක්වන බව ඔබ දන්නවා හොඳ උදාහරණයක් මක්‍රම් වගේ දේවල් වලට ඒ දෙස net අයාගෙන බලා ඉන්නට ළමයා ෘචිකත්වයක් ෘචිකත්වයක් දක්වන ඒ වගේම ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ බලාගෙන ඉන්නට ළමයා ෘචිකත්වයක් දක්වන මම සඳහන් කළා විශේෂයෙන්ම මේ ලංකාවේ මම මේ කතා කියන්නේ මේ භාවිතාවත් එක්ක වර්තමාන භාවිතාවත් එක්ක තමයි මේ කාරණය කියන්නේ නූතනයේ ශ්‍රී ලංකාවේ ළමා නාට්‍ය කලාව බොහෝ විට ඉලක්ක වෙලා තියෙන්නේ විධිමත් පාසල් යන ළමුන් සඳහා ඒ කියන්නේ වයස අවුරුදු 5න් පස්සේ ඒ වගේ එතකොට වයස අවුරුදු 5 සහ 6 වෙනි කාලය විශේෂයෙන් මේ හේතුව නිසාම මේ වයස් කණ්ඩායමෙන් පසු ඒ වගේම ඔවුන්ගේ රුචිකත්වය පිළිබඳ අවධානය අපි යොමු කරන එක වටිනවා වයස අවුරුදු 5-6 අතර ළමුන් පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් පස්සේ මනෝ විශ්ලේෂණවාදියෙකු වුණ එලි ටයිලර් ළමයාගේ රුචිකම් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට දක්වලා තියෙනවා අපි බලමු ඒ කොටස් මොනවද කියලා එලිමාන ක්‍රීඩා හා ක්‍රියාකාරකම් ළමයා කැමති එලිමානයේ ක්‍රීඩා කරන්න දැන් පන්ති කාමරයක වුණා නිකන් හිර වෙලා ඉන්නේ නැතුව ළමයා රුචියක් දක්වනවා එලිමානට ගිහිල්ලා ක්‍රීඩා කරන්න දවසේ 30ම පන්ති කාමරයේ ඉර වෙලා ඉන්න ළමයා තමන්ට ක්‍රීඩා කරන්න එලිමානට ගිහිල්ලා ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණ ඇසිල්ලෙම ඌ එක රුචියක් දක්වනවා ඒ විතරක් නෙවෙයි පන්ති කාමරයට හිර වෙලා ඉන්න ළමයා පන්ති කාමරෙන් එළියට ගිහිල්ලා ඉගිලුම් මිගන්නේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද කැමැත්තක් දක්වන. බෙවක් වද්දකීමෙන් දාන්න දෙයක්. ඒ වගේම තමයි. එලිමහණය කරන ඕනෑම ක්‍රියාකාරකම්. රුචියක් දක්වන එක තැනකට හිර වෙලා ඉන්න කැමති නැහැ. තවත් එකක්. ගෘහස්ත ක්‍රීඩා හා ක්‍රියාකාරකම්. විවස තුල කරන යම් යම් ක්‍රියා ක්‍රීඩා තියෙනවා. විවිධ ක්‍රීඩා වෙන්න ගෘහස්ත ක්‍රීඩා වලට රුචියක් දක්වනවා ගෘහස්ත ක්‍රියාකාරකම් වලට රුචියක් දක්වනවා ඒ වගේම කොළ පැන්සල් වගේ දේවල් භාවිත කරමින් විවිධ ක්‍රියාකාරකම් කරනවා මලක් හදලයක් වෙන්න පුළුවන් කුරුල්ලෙක් ද්‍රව්‍යයක් සත්වයේ සතයක් විවිධ දේවල් වෙන්න පුළුවන් මෙහෙම කරන හැම දෙයකටම ළමයා නිරායාසයෙන්ම ඇලුම් කරන රුචියක් දක්වන. ඒ වගේම ඔහු කියනවා වැඩිහිටියන්ට වැඩ කිරීම උදව් කිරීම. වැඩිහිටියන්ට වැඩ කිරීම උදව් කිරීම. ළමයා පාසලේදී නිවසේදී
විවිධ තැන්වලදී රුචියක් දක්වන තෛල සදාහන් කරන හැටියට රුචිය පිළිබඳව සදාහන් කරන ආකාරය තෛලයට අමතරව විවිධ මනෝ විශ්ලේෂණවාදී රුචිය පිළිබඳ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා ඒ අතර අපිට වැදගත් වෙනවා පර්සීල් ටාස්ක් කියන දේ ඔවුන් එංගලන්තයේ විවිධ ප්‍රදේශවල විවිධ ජනවර්ගවලින්ගත් පළමු සේනේ ඉඳන් දොළොස්වෙනි සේනේ දක්වා ළමුන් පිරිසක් සම්බන්ධ කරගෙන කරන ලද පරිශ්‍රණයට ඉතාමත්ම වැදගත් සාධනීය ලක්ෂණ කීපයක් මහාචාර්ය රෝල්ණ බේපාලයන් එතුමාගේ ඉගෙනුම පිළිබඳ මනෝවිද්‍යාව ආකල්ප සංවර්ධන නැමැති කෘතියේ උපුටා දක්වලා තියෙනවා සියලුම වයස්වල ළමයි විවිධ තරාතිරමේ අන්තර්පුද්ගල සම්බන්ධතා පිළිබඳ රුචිකත්වයක් දක්වනවා මේ පැහැදිලි කාරණා විවිධ වයස් කාණ්ඩවල ළමයි මේ විවිධ අන්තර්පුද්ගල සම්බන්ධතා ඇත්තම රුචියක් දක්වනවා කියන්නේ ළමයි සියලුම රුචිකම් ලෝකී පිළිබඳ තොරතුරු තමන්ගේ ආත්ම සංකල්පේ සමග සම්බන්ධ කරගැනීමට පිළිබඳවයි පැහැදිලිව ලෝකයේ පිළිබඳ තමන් ලබා ගන්නා සියලුම දේවල් තම ආත්ම සංකල්පයන් සමග සම්බන්ධ කරගන්න. ඒ වගේම පොදුවේ සියලුම ළමයි විශේෂයෙන් පාසලේ මූලික ශ්‍රේණිවල ළමයි තමන්ට තෑගි ලබා ගන්න වාගේ දේවල් කරේ රුචියක් දක්වනවා. ඒ වගේම ගුරුවරුන් විසින් ඇති කරන ලබන බලපෑම යම් යම් දේවල් හේතු කරගෙන ඒ බලපෑම වල සාධකයන් එකිනෙකට වෙනස් සාධකයන් හේතු කරගෙන පාසල ළමුන් අතර රුචිකම් වල වෙනස්කමක් දක්වන දවල් ළමයිගේ බොහෝ රුචිකම් වල ප්‍රතිඵල මොකක් ඉඳ ලැබෙන්නේ? පැහැදිලිවම ඔහු ඉගෙනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි රුචිකම් වල ප්‍රතිඵලය හම්බෙන්නේ. ඔහු ඉගෙන ගන්න ඒ දේවල දක්වන රුචිකම වෙනස් වෙනවා. සමහර විට උඩ අවබෝධයක් නැතිකොට ඔහු රුචියක් දක්වන්නේ වැදගත් නැති දයක් කෙරෙහි. ඔහු ළමා නාට්‍ය කෙරෙහි අවබෝධයක් ඇතිකොට ඔහේ කෙරේ ඒ කෙරේ ළමා නාට්‍ය කෙරේ රුචියක් දක්වනවා. ඒ වගේම ළමයින් වයසෙන් වැඩෙත්ම ළමයි විනෝදාංශ පාසල් අධ්‍යාපනය සොයන් ඉගෙනුම අන්‍යයන් හඳුනා ගැනීම සොයන් දියුණුව ගැන වඩාත් උනන්දු වෙනවා. ඒවා තුළින් රුචිකම් පහළ කරගන්නවා. අධ්‍යාපනය පාසල පරිසරය ඒ වගේම තමන්ගේ සොයන් දියුණුව රුචිකම පහළ කරගන්නවා. පොදුවේ බොහෝ ළමයි විශේෂයෙන්ම ඉහළ පන්ති උසස් පාසල් වල ළමයි තම ජයග්‍රහණ ඉලක්ක කරගෙන පාසලේ පවතින අරමුණු වලට වඩා වෙනස් ලෙස දකිනවා. යත්යෙන් දකින්න තියෙන කාර්යය. මේ හේතකී තම ජයග්‍රහණ ඉලක්ක කරගෙන ඒවා ඉටු කර දීම සඳහා පාසලට හැකිවන්නේද? හැකිවන්නේ කෙසේද? යන්න දැක්වීමට ළමුන් සමත් වෙන්නේ නැති වෙන්නට පුළුවන්. ළමයා වයසින් වැඩෙනකොට පාසල ගැන තිබුණ රුචිකම යම් යම් කාරණා නිසා තමාට ඔහු ලබන අත්දැකීමත් එක්ක ඔහු ලබන අධ්‍යාපනයත් එක්ක ඔහු මූණ දෙන විවිධ සිදුවීම් එක්ක අඩු වෙනටත් පුළුවන්. ළමයින් සමාජ අධ්‍යයනයට ලෙස බලන්නේ කැමැත්තෙන් නොවේ අකමැත්තෙන්. ඔහු සමාජ විවිධ දේවල් විවිධාකාරයෙන් දකිනවා. බොහෝ විට ළමයා පෙන්නුම් කරන රුචිකම් ඇත්ත වශයෙන්ම ළමයාගේ සත්‍ය රුචිකම් නෙවෙයි. තමාට ආයාසයෙන් බාහිරින් ඔහුට ඒවා ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. පාසලෙන් බැහැර වූ කාර්ය අතරින් ළමයා වඩා රුචික කරන්නේ ඉදිරියදා ජීවිතයේ ඔහුගේ නිවසේ සාමාන්‍ය වැඩ කටයුතු වලට. දැන් ඔබට පැහැදිලි ළමා නාට්‍ය තුළින් මේ රුචිකම් පිළිබඳ සංකල්පය කොතෙක් දුරට ළමයා තුළ සංවර්ධනය කරන්නට පුළුවන්ද කියන කාරණා. ඊළඟට අපි කතා කරමු. අපි කතා කරා
लमानाट्य निर्मापक लमानाट्य वेदिका पस्ताल निर्मापक लमया पिलिबंध अनुनागत लमा अवधि पिलिबंध शेषन सरकिली मत्तुना इवागेम पुच्चिकाम पिलिबंध अवबोधयक् लबागत्त देन ओहु तुल निर्मापक यातुल वर्धने करगत हेतु अति करगत हेतु ओहु होंद निर्मापक හොඳින් තමන්ගේ කාර්යය ඉටු කරන්නට නම් ඔහු තමා තුළ තවා අභ්‍යන්තරයේ තුළ සංවර්ධනය කරගත යුතු ගුණාංග රසක් තියෙනවා මට හිතෙනවා ඒ ගුණාංග අතර මෙන්න මේ කියන ගුණාංග කීපයක් මම ඔබට ඉදිරිපත් කරනවා ඔබ සාපේක්ෂව බලන්න මා මේ කියන කාරණේ සත්‍යද අසත්‍යද කියලා මම විශ්වාස කරනවා නිර්මාපකයෙක් කියන लमानाट्य दायक वन वेदिका पस्तर सा रंग उपकरण निर्मापक तम कार्य वडा फलदायक जिले की मन्ना मे गुणांग बहुतुल अभ्यास पत्र कर बहुतुल जामत में दीवन मट्टम गटे संवर्धन मट्टम गटे लगा कर गाने टो उन्हें किना कारण पलवडे कारण सौंदर्य सांवेदित मे निर्मापक उठे सौंदर्य पिलिबंध संवेदी भाव निर्माण कर संवेदी भाव कहते हैं तमंग निर्माण पिलिबंध संवेदी नुसल का तम लावट गया कल हंगी मकते हैं आदर कराने आकल तम राज्य सरकार अंकन कल कराने से कल सौंदर्य संवेदी ओहू सामान्य जीवित नाट्य उन्नति नोटी नाट्य उन रमानाट्य क्रीम उन्नति बंदी मे अध्यात्म बंदी लाइन आत्मीय गर्म आत्मगत कर्मी अरे इतना विंदने तृप्ति आ सौंदर्य संवेदी तम इलाका त्यागशीली भाव तमंगे श्रमे तमंगे कुशलता तमंगे ज्ञान तमंगे हकिया तमंगे कुशलता परित्यागरण अकमदीन निर्माण साधारण किलुकरण निर्लोभी परित्यागशीलिय तमंगे धनु कुशलता शक्ति वगुरण पाते कारण सहोदरत्ते नहुट में इकट वी में कलाव करमानाट्य वस्त्र निर्मापक सहोदरत्ते कटित मे कार्य तुला मृल सनाकर सामूहिक कला वक्य तो सामूहिक वेड कटित कर्ण कोट कोई तरह पिरीसा मेकट संबंध निर्माण दायक अंतर सहोद ब्रह्म की कटेतुक विविध अदहस उदहस मतवाद संकल्प घटे अदहस उदहस मतवाद संकल्प धर्म विविध पिरी ओन अदहस उदहस मतवाद संकल्प विविध हमेका सहोदरत्व तुलनात्मक विनदेगी मे सत्य मे निर्माण कलंकुखम के अत्यावश्य कारण निर्माण कार्य अत्यावश्य कारण बहु निर्माण एक दक्वन अभियान विधिमद्भाव संगनीय सदा नीट तंगनीय सदा
පිරිස් දුකම කියන වැදගත් වෙනවා. ඒකේ අඩුපාඩු තියෙනවා. ළමයා ඒකට ඇල්මක් දක්වන්නේ රුචියක් දක්වන්නේ. ළමයාගේ අවධානය ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා නිර්මාණයේ පිරිසිදුකම පවිත්‍රකම ඉතාම වැදගත්. නිර්මාණයේ පවිත්‍රතාවය නිර්මාණයේ පිරිසිදුකම ඇති කර ගන්න පුද්ගලයා තුළ මුලින්ම වර්ධනය කර ගන්නට ඕන. ඊළඟ කාරණේ සංරක්ෂණය. සංරක්ෂණය කියන සංකල්පය මේ රකින්නට ඕන කියන එක ආරක්ෂා කරන්නට ඕන කියන එක නිර්මාණ කරුවා තුළ තියෙන්න. ඒ සංරක්ෂණ සංකල්පේ නැත්තම් ඔහු ඒ පිළිබඳව ඕනෑකමකින් නෙවෙයි නිර්මාණය කරන්නේ. පැවැත්මක් ඇති කිරීමට නෙවෙයි නිර්මාණය කරන්නේ. ඒ නිසා සංරක්ෂණය මේ නිර්මාණය සංරක්ෂණය කරලා තියෙනවා. සහ සංරක්ෂණය කියන සංකල්පය ඔහු තුළ වර්ධනය කර ගන්නවා. ඊළඟ කාරණේ සහයෝගීතාව. අපිට පුළුවන් වෙන්න ඕනේ සහයෝගී වැඩ කරන්න. සාමූහික කලාවක් නිසා අපේ කාර්ය විතරක් කරලා පැත්තකට වෙන එක වැඩක් නෙවෙයි නිර්මාණ කාර්යය කියන්නේ. නිර්මාණ කාර්යයේදී වචනයකින් පවා අපි බලන ඇසිල්ලකින් පවා මහත්වැන්ත උදව් වෙන්නට පුළුවන්, සේවයක් වෙන්නට පුළුවන්. ඒ නිර්මාණය අපේ නිර්මාණය කළ පැත්තකට වෙන එක නෙවෙයි. වස්තු නිර්මාපකයා තමයි කාර්ය වලට ලයින් වෙන එක නෙවෙයි. ਉਹ දකින්නවා නම් ඒ නිර්මාණය තුළ මෙන්න මේ දේ සංවර්ධනය වෙන්න ඕනේ. ඇඳුම තුළ මේ දේ සංවර්ධනය වෙන්න ඕනේ. අධ්‍යක්ෂණය තුළ රඟපෑම තුළ මේ දේ සංවර්ධනය වෙන්න ඕනේ. ආලෝකයේ තුළ මේ දේ සංවර්ධනය වෙන්න ඕනේ කියලා. යමක් දකින්නවා සහයෝගීව දකින්න පුළුවන්. මේ සහයෝගී බව ඇති කරගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. සහයෝගීව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආත්මාර්ථකාමීව පුද්ගලබද්ධ වෙලා කටයුතු නොකර ඊළඟ කාරණේ දිරිමත් බව. දිරියෙන් වැඩ කරන්න ඕන. කොච්චරක්ද වැඩ කරන්න තියෙන කියන එක ධාරිතාවයේ පිළිබඳ අපිට හිතන්න බෑ. සමහර විට රැයක් දවාලක් නැති වෙන්න පුළුවන්. කුසට ආහාරක් නැති වෙන්නට පුළුවන්. නමුත් දිරියෙන් කටයුතු කරොත් තමයි ඔහුට තම නිර්මාණය සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ. සමහර විට අවුව වැස්ස, ගින්න, සීතල, කුසගින්න විවිධ කාරණ, පයින් යන එක, දුර බව විවිධ කාරණත් එක්ක තමන් කරන එක කාර්යයට පැකිලෙල කරන්න නැතුව තැරලා දාන්න පුළුවන්. එහෙම කරලා නිර්මාණ කරන්න බෑ. ඒ නිසා මේ නිර්මාපකය දිරියෙන් වැඩ කරන, ධෛර්යයෙන් වැඩ කරන දිරිමත් බව කියන එක සකස් කර ගන්නට ඕන. ඒ වගේම තමයි අපේක්ෂා සාධක වෙන්න බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඉලක්කයක් තියෙන්න ඕන. මම මේක කරලා අවසන් කරනවා. අපේක්ෂා සාධක බව. අපේක්ෂා ශූන්‍යත්වයෙන් වැඩ කරන්න ගියන් පස්සේ ඒ වැඩේ සාර්ථකව කරන්න යන නිර්මාණ කරු. අපේක්ෂා සාධක හොඳින් මේ පිළිබඳ හිතුවොත් තමයි ඔහු මේ ඉලක්කය කරා යන්නේ. එහෙම නොවුනොත් ඔහුට ඉලක්කය කරා යන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ආචාරශීලී බව. නිර්මාණකරුවා ආචාරශීලී වෙන්න ඕන අනිවාර්යයෙන්. ඔහුට ආචාරශීලී භාවය නැත්තම් අනිකාගේ අදහස්, අනිකාගේ මත ඒ කිසිම දෙයකට අවනත නැහැ. ආචාරශීලී භාවයක් දක්වන්නේ නැහැ. තමන් හරි කියලා හිතාගෙන හැම දෙයක්ම කරන්න පටන් ගන්නවා. එහෙම මේ නිර්මාණය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයේ අදහස් විචාර කරන විචාරයන් විවිධ ගැරහිලි හැප්පිලි හැම දෙයක්ම ආචාරශීලී පිළිතරා ගන්න. ඒකට ගරු කරන්නට පුරු වෙන්නට ඕන. ඒ වගේම වැඩ කරන්නේ සමූහයක් එක්ක. ඒ සමූහය තුළ ශික්ෂණයක් ඇති කරගන්න ආචාරශීලී බව වැදගත් වෙනවා. ශික්ෂණයකින් වැඩ කරේ නැත්නම් තම කාර්ය සාර්ථක කරන්න නම් වෙන්නේ. ඒ වගේම ඉලක්කයන් ප්‍රජාතන්ත්‍රීය තීරණ ගැනීම සාධාරණ තීරණ ගන්නට ඕන.
දැඩි තීරණ රැඩිකල් තීරණ ඒකාධිපතියෙක් කැටියට ගන්න තීරණ නිර්මාණකාරීදී නිර්මාණයට හානි කරන්න පුළුවන්. තව කෙනෙක් කියන අදහස සානුකම්පිකව අසාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙක් මේ තමන්ගේ නිර්මාණය පිළිබඳ අදහස ප්‍රකාශ කරනවා. ඒ නිර්මාණය සාර්ථක සාර්ථක කර ගැනීම සඳහා දායක වන්නක් වෙන්න පුළුවන්. ඒ දින අදහස සානුකම්පිකව අසාගෙන ඉඳලා හොඳද නරකද කියලා තුලනාත්මක බලන ප්‍රජාතන්ත්‍රීව තීරණ ගන්න පුළුවන්කමක් ලැබෙන්න ඕන. ඊළඟ තමයි අදිස්ථාන පූර්ණ බව. අදිස්ථානයකින් වැඩ කරන්න. අපි මේ වැඩේ පිළිබඳව නිර්මාණය පිළිබඳව ගුණාත්මක භාවය පිළිබඳව යහපත් භාවය පිළිබඳව අදිස්ථාන පූර්ණව වැඩ කළොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. ඊළඟ අනනස් බවෙන් යුතු කටයුතු කරන්න. අනනස් බවෙන් යුතුව කළොත් එහෙම ඔබට හිතා ගන්න පුළුවන් කුමකින් කුමක් සිදු වේද කියන කාරණා. ඊළඟ යුතුකම් ඉටු කරන බව. මේ නාට්‍ය නිර්මාණය, ළමා නාට්‍ය නිර්මාණය තමන්ගේ යුතුකම් වගකීමෙන් ඉටු කරන්න ඕන. ඒ යුතුකම් ඉටු කරේ නැත්තම් ඔබ පසුතල නිර්මාපකයාන ඔබ යුතුකම් ඉටුකර නැත්තම් වෙන්නේ නිර්මාණය සාර්ථක. නාට්‍ය නිෂ්පාදනයට නාට්‍ය පුහුණු වීමට පෙර පුහුණු වීම සඳහා මේ පසුතලය ලබා දෙන්න ඔබට දිනයක් නියමලා තියෙනවා. ඒ දිනේ නිර්මාණයට ලැබුණ නැත්තම් නිර්මාණ කාර්යය අසාර්ථක වෙනවා. එනිසා මේ යුතුකම් ඉටු කරන බව ඔබ තුල වර්ධනය කර ගන්න. ලකාරණේ සමානාත්මතාවය. ඔබ වැඩ කරන්න ගියාට පස්සේ විවිධ අය විවිධ දේවල් කියන. විවිධ දේවල් ඔබේ කනේ තියෙන. විවිධ දේවල් ඔබට ඔබේ ඔළුවට දාන. විවිධ දේවල් නිසා ඔබ කලකිරෙන. විවිධ පුද්ගලයන් දිහා ඔබ දකින කෝණය වෙනස් කරගන්න. ඔබේ සිතුවිලි වෙනස් කරනවා. එහෙම වෙන ඔබ සමානාත්මතාවයෙන් තොරව පුද්ගල බද්ධ වෙලා කටයුතු කරන්න පටන් ගන්න. එහෙම වුණොත් ඔබ දායක වෙන නිර්මාණය අසාර්ථක වෙනවා. ඒ නිසා සමානාත්මතාවය කියන එක වැදගත්. ඊළඟ කාරණේ මිත්‍රශීලී භාවය. ඔබට පුළුවන් වෙන්නට ඕනේ ඔබත් එක්ක වැඩ කරන නිර්මාණයේ දායක වන සියලුම ශිල්පීන් සමග ඔවුන් සතුටුකමක් නොකරන තත්ත්වයේ ඔබ කටයුතු කරන්නේ. අර කියමනක් තියෙනවානේ මිනිස්සුත් එක්ක වැඩ කරනකොට හැමුත් එක්කම වැඩ කරන්න අමාරුයි. ඒ නිසා pursue change. බලමු ඔබ වෙනස් වෙන්න ඕන. අනිකාත් එක්ක වැඩ කිරීම සඳහා ඔබ වෙනස් වෙලා බලන්නට ඕන. ඔබ වෙනස් වෙලා ඔවුන් එක්ක වැඩ කරන්නට ඕන. එහෙම වුණොත් ඔබට පුළුවන් සියලු දෙනාත් එක්කම මිත්‍රශීලීව වැඩ කරන්න. ඊළඟ කාරණේ අපක්ෂපාතී බව. ඔබ කිසිදු මේ නිර්මාණ කාර්යයේ කිසිදු කෙනෙකුට පක්ෂපාති වෙන්න එපා. පක්ෂපාති වුණාන් පස්සේ ඔබේ තියෙන නිර්මාපී බව නැති වෙලා යනවා, වැල්ල යනවා, මැරල යනවා. ඔබ දකිනවා හරි දේ දකිනවා. අරයා කියන නිසා, මෙයා කියන නිසා අධ්‍යක්ෂකවරයා වෙන්න පුළුවන්, රචකයා වෙන්න පුළුවන්, අනිකුත් නිර්මාපකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා එක එක්කෙනාගේ පක්ෂපාතීත්වය නිසා නිර්මාණයට හානි කර වෙන්න පුළුවන්. සමාජයට අධ්‍යක්ෂකවරයා දින පක්ෂපාතීත්වය නිසා නිර්මාණයේ ඔහේ කරන්න මාලික කියන විදිහට කරලා අතාරින්න පුළුවන්. එහෙම වුණොත් සදාතනික නිර්මාණයට සාධාරණයක් ඉටි වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ සාධාරණත්වය. සාධාරණ විදිහට නිර්මාණය බලන්න ඕන. සාධාරණත්වයෙන් යුතුව නිර්මාණයට තම වයකීම ඉටු කරන්න ඕන. ඒ නිසා සාධාරණත්වය කියන
දේ ගුණය ඔබ තුළ වර්ධනය කරගන්න අසාධාරණත්වය පිටු දකින්නට ඕන නිර්මාණයේ යුක්තිගත බවට එන්නට ඕන ඉන්නා කාරණේ සහජීවණයෙන් ඔබට වැඩ කරන්න පුළුවන් වෙන සහජීවණය කියන්නේ එකට සහජීවණය යුතු කටයුතු කරන්න පුළුවන් වෙන අනිත් කාරණේ කාර්මික භාවය කාර්මික භාවය ඉතාමත් වැදගත් වෙනවා නිර්මාණ කාර්යයේ ඔබත් එක්ක ඔබේ සගයන් සහායකයන් පිරිසක් වෙනින්න පුළුවන් ඔවුන්ට කාර්මික කතා කරන්න ඕන ඔවුන් එක්ක කාර්මික ගනුදෙනු කරන්න ඕන ඉතාමත් වැදගත් නිසා වේදිකා පස්වල නිර්මාණපකයා හැටියට ඒ කාර්මික භාවය කියන ඉතා වැදගත් අනික කාර්මික භාවය ඉතාම වැදගත් කාරණා ස්වයං අධ්‍යයනය ඔබ මේ කාර්ය කරන්න පෙර පසුවත් කාර්ය කරන අතර වාගේ ස්වයං අධ්‍යයනය කරන විට වෙන්නේ විවිධ දේවල් හරහා වෙන්න පුළුවන් නාට්‍ය නරඹීම අන්තර්ජාලය භාවිත කිරීම විවිධ කාරණා විවිධ සාධක හරහා ස්වයං අධ්‍යයනය කරන විට වෙන්න ඕනේ එතකොට ඔබේ මේ කාර්ය ඉතාමත් සාර්ථක කරගන්න ඒ වගේම සේවයේ සපයන්නේ කෙවෙන්නව ඔබට ගුරුවන් වෙන සේවයේ සපයන්නේ කෙවෙයි අපි සේවය ලබා ගැනීම විතරයි උත්සාහ කරන්නේ නමුත් ළමා නාට්‍ය නිර්මාණ කරුවෙක් හැටියට ඔබට කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව සේවය සපයන්න පුළුවන් නම් ඉතා වටිනවා අනික් කාරණේ බෙදා හදා ගැනීම ඔබේ නිර්මාණ ශක්තිය ඔබේ අවබෝධය ඔබේ දැනුම ඔබේ කුසලතාවය අනිකුත් කණ්ඩායම අනිකුත් පිරිසත් එක්ක නිර්මාපකයන් සමග බෙදා හදා ගන්න පුළුවන් ගති ලක්ෂණය ඔබ තුළ තියෙන්න ඕන සමහර කුහකකම තමන් දන්න දේ තව කෙනෙකුට කියන්න හැකියි ඒක බෙදා හදා ගන්න බැ කැමති වෙන්නේ ඒ නිසා බෙදා හදා ගැනීම කියන එක බත්තටේ පව සිට තේ උරේ ඉනම් නිර්මාණ කාර්යයේ පුළුල් දැනුම දක්වා ප්‍රතිභා ශක්තිය දක්වා බෙදා හදා ගැනීම ඉතාමත් වැදගත් කාරණා ඒ වගේම ඔබ හිතන්නට ඕනේ ඔබ මේ කරන කාර්ය සුළුපටු වැඩක් නෙවෙයි සමාජ සේවය කියන සංකල්පය ඔබ තුල වර්ධනය කර ගන්න ඕනේ. ඔබ කරන්නේ අනාගත පරම්පරාව, ජාතිය රටට, සමස්ත ලෝකයට සේවයක් සපයන සමාජ සේවය. ළමයා හදනවා කියන සමාජයක් හදන්නේ. ඒ නිසා මේ සමාජ සේවය කියන සංකල්පය ඔබ තුල තියෙන මේ වැඩකරන්නේ. ඊළඟ කාරණේ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. සහයෝගයෙන් යුතුව වැඩ කරන්න ඕන. අන්‍ය මත ඉවසන්නට ඕන. කෙනෙක්ගේ මත මුලින්ම සඳහන් කර. ඔබට ඔබ නිර්මාණය කරනකොට තව කෙනෙක් ඇවිල්ලා මේ නිර්මාණය පිළිබඳ වෙන අදහසක් කියන්න පුළුවන්. විවිධ අදහස් දෙන්න පුළුවන්. විචනය කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන්. ඔබට පුළුවන් වෙන්න ඕන. ඒ හැම එකක්ම අනිකාගේ මතය ඉවසීමෙන් යුතුව අහගෙන ඉන්න. ඉවසීමෙන් යුතුව අහලා ඒ හොඳ දේවල් භාවිතයට ගන්න. මට මතකයි මම පොල්ගිරිය ජනමරේ නාට්‍ය ලියලා ඒ පිටපත දුන්නා මගේ හිතවත් සහෝදරයෙකුට. ඔහු නාට්‍ය සම්බන්ධ කෙනෙක් නෙවෙයි. විශ්වවිද්‍යාලයේ විද්‍යාංශය ධාරාවෙන් අධ්‍යාපනය හදාරපු කෙනෙක්. ඔහු මේ නාට්‍ය පිටපත කියවලා ඔබ පුදුමලෙයි ඔහුමට දුන්නේ උත්තරේ ඇහුවා. නමුත් ඒ මට මගේ ජීවිතේ හැමදාම වැදගත්. ඔහු දුන්නේ උත්තරේ තමයි මේ නාට්‍ය හොඳයි. හැබැයි ටිකක් මේ අකුරු වල ඉස්පිලි පාපිලි නැතුව තියෙනවා ඒවත් ටිකක් තිබ්බනම් ටිකක් කියවන්න පහසුයි. මම ඒ දවස්වල අර ටයිප් පැටින් කොට කොට ගහලා තමයි පිටපත ටයිප් කරේ. ඒක මම ඇත්ත. ඒකත් මට වදිනවා. මම දැනගන්න ඕන මම නිර්මාණය කරනකොට තව කෙනෙක්ගේ අදහසක් ගන්න නම් මේ පිටපත දෙන්නේ. ඔහුට ඒක හොඳින්
කියවා ගන්න පුළුවන් විදිහටවත් සපයන එකක් මට වැදගත් කාරණේ. ඔහුගේ අදහස ඒක. ඒක මගේ නිර්මාණ කරන මට වැදගත් වෙනවා. ඒ නිසා ඔබට ඔබේ නිර්මාණයේදී අන්‍යයන්ගේ මත අතිශය වැදගත්. ඒ හැම දෙයක්ම හොඳින් ආහන්න දකින්න සවන් දෙන්න ඔළුවට දාගන්න. හැබැයි හැම දෙයක්ම නිර්මාණයට බද්ධ කරන්න යන්න එපා. ඒ මතවලින් අදහස් වලින් හොඳ දේවල් විතරක් අරගෙන නිර්මාණකාරීට නිර්මාණකාරී සාර්ථක කරන දේවල් පමණ ඒකට එකතු කරගත්තම ඒ හොඳටම ඇති. ඊට වගේ නම් ගන්න තමයි සත්‍යවාදී බව. බොරු කරන්න එපා නිර්මාණයට කවදාකවත්. කවදාකවත් නිර්මාණකාරීදී බොරු කරන්නට එපා. තමන්ට වැඩේ කරන්න ශක්තිය තියෙනවා. ශක්තිය තිබිත් දින ක්‍රේන. සත්‍යවාදී නෑ. බොරුව තමයි කරන්නේ. වෙලාවට එන්නේ නෑ. වෙලාවට වැඩේ කරන්නේ නෑ. ඉතුකම ඉතු කරන්නේ නෑ. එහෙම වුණොත් පස්සේ මොකද වෙන්නේ? නිර්මාණය අසාර්ථකම වෙනවා. ඒ නිසා තව වැඩගත් කාරණයක්. අවංකව අවංකව වැඩේ කරන්න. අවංකව නොවන කෙනෙකුට හොඳින් මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න කාරණයක් තමයි අවංක නොවන මිනිහෙකුට කවදාකවත් හොඳ නිර්මාණයක් සමාජගත කරන්න බෑ. ඔ නිර්මාණයට අවංක වෙන්න පුද්ගලයාට අවංක වෙන්න තමා තමන්ට අවංක වෙන්න තමන් තමන්ට අවංක නොවන තාක්කත් ඔහු තමන්ගේ බිරිඳට ස්වාමියාට දරුවන්ට සමාජයට රටට අවංක නැහැ. ඒ නිසා මේ නිර්මාණකයා තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔහු අනිකාට අවංක වෙන්නේ. ඒ නිසා අවංකභාවය කියන අදහස සංකල්පය හිතාවලක සාපේක්ෂය. ඊළඟ ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න. බලහීනෙක් විදිහට වැඩ කරන්න නැතුව ආත්ම විශ්වාසයෙන් තමන්ගේ අදවලට දැනෙනවා මම කරපු දේ හරි නිර්මාණයේදී බල ආපසු බැලලා තමන් තෘප්තිමත් වෙන්න පුළුවන් නම් ඒ තාමත් වටිනවා. තමන් කරපු නිර්මාණයේදී බලලා තමන්ට ආපසු හැරලා බලලා තෘප්තිමත් වෙන්න පුළුවන් තමයි. ඒ නිසා ආත්ම විශ්වාසය කියන එක ඉතාලි ගස්සා. ඉතින් මම දැන් මේ කියා සෞන්දර්ය සංවේදීත්වයේ ඉඳලා ආත්ම විශ්වාසයේ දක්වා ගුණ කරපු කරුණු ටික ඔබ තුලනාත්මක හිතලා බලන්න. වේදිකා පස්තා නිර්මාපකෙක් විතරක් නෙවෙයි වෙන ඕනෑම නිර්මාණ කරුවෙකුට මේ ගුණාංග ටික අතිශය වැදගත් වෙන ඇති. මට දැනෙන විදිහට තමයි මම මේ ගුණ කරේ. ඔබ තුලනාත්මක බලලා මේ හොඳ නරක අවබෝධ කරගෙන ඔබේ ජීවිතයට නිර්මාණ කරන ජීවිතයට නිර්මාපකයෙක් හැටියට ඔබට එකතු කර ගැනීමට උත්සාහ කරන්න. දැන් මේ ඉහතින් සඳහන් කර ගුණාංග ටික වර්ධනය කරගත්ත වේදිකා පස්පද හා රංග උපකරණ නිර්මාපකයා ඊට පස්සේ කරන්න ඕන කාරණේ තමයි තමන් නිර්මාණය කරන්නට යන නිර්මාණයට දායක වෙන්නට යන නිර්මාණයේ කාර්යය නියැලෙන්නට යන නාට්‍යයේ පිටපත හත් අටවතාවක් හොඳින් කියවලා අවබෝධ කරගන්න එක. මේක මේ කා මේ නිර්මාණකාර විදිහක් නෙවෙයි. අනිකුත් ආනුසාංගික කලා නිර්මාණකාරයේදී රූපණකාරයේදී ඊටමත් වැඩගත් වෙනවා. මම මේ කතා කරන්නේ මේ දැන් කතා කරන මාතෘකාවත් එක්ක. මේදී උන් වැඩගත් වෙනවා ඒකේ ආකෘතිය පිළිබඳව. සම්මත ආකෘතිය මොකක්ද? ඒක කියන්නේ මෙහෙවන විදිය කොහොමද? භාවිත වෙන විදිය කොහොමද? ඊට පස්සේ අපි අර මුලින් දැනන කාරණේ අර පෙරදිග විචාර මූල ධර්ම වලට අනුව නාට්‍ය ධර්මයේ ශෛලිය ලෝක ධර්මයේ ශෛලිය මේ වගේ විවිධ කාරණා පිළිබඳ අධ්‍යයනයකට ඉදිරියට සිද්ධ වෙන. ඒත් එක්කම දැන් මේ ළමා නාට්‍යයක අර පෞද්ගලික හිතන කාරණය මේකේ විවිධ ශෛලිය පෙරදිග වෙන්න පුළුවන් අපරදිග වෙන්න පුළුවන් විවිධ වන නාට්‍ය ශෛලියක් තියෙනවා. ඒකට මේ විවිධ ශෛලීන් වල
සම්මිශ්‍රණයක්. ඒකදාස වීමක්. එකතු වීමක් තමයි ළමානාට දකින්නේ. එනිසා ඉතාමත්ම වැදගත් වෙනවා මේකේ ආකෘතිය. පිළිමදව අධ්‍යයනය කරන එක. එතකොට දැන් සමහර විට හිතන්නකෝ දැන් අපි නාට්‍ය ධර්මී නාට්‍ය ශෛලිය ගැන කතා කරනවානේ. එන එයිදී අර උදාහරණයකට ගත්තොත් එම රත්නාවලී සාකුන්තලේ වැනි සංස්කෘත නාට්‍යවල අර වටයක් ගිහිල්ලා තමන් ඉන්න ස්ථානය ගැන සඳහන් කරනවා. මේ ළමා නාට්‍යික වාක්‍යයේ එවැනි කාරණා 100ක් සත්‍ය හෝ අසත්‍ය කියලා පිළිගන්න එපා. එවැනි කාරණා ළමයාට සංජානනය කර ගැනීම අපහසු වෙන පුළුවන්. ਉਹ සංජානනය කරගත්තා. සංජානනය කරගන්නේ ටිකක් ප්‍රමාද වෙලා තමයි. ඊට වඩා වැදගත් වෙනවා ළමා නාට්‍යයේදී දෘශ්‍යපතයට හසු කරන එක. දෘශ්‍යපතයට හසු කරන එක. ඒ නිසා ළමා නාට්‍ය වේදිකා ප්‍රස්තාර නිර්මාපකයෙක්ගේ අතින් සිදු වෙන්න ඕනේ. සජීවීව මේ පසුතල වේදිකාව සජීවීව මේ වේදිකා පසුතලය වේදිකාව මත දෘශ්‍යමාන කරන ඒ නැරඹීමට ළමයා සලස්වන්නේ ඇතැම් විට ළමා නාට්‍යවලදී මෙම දුර්වලතාවය දකින්නට ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ පිළිබඳව න්‍යායක් ඇත්තේ නැහැ. නමුත් ඒ කාරණාව පිළිබඳ සංජාන ළමයා සංජානනය කරගන්න කාරණේ පිළිබඳ යම් තරමකට නිර්මාපකය සිටිය යුතු කියලා මට හිතෙනවා. දැන් මේ ළමා නාට්‍යයේ මේ පිටපතේ එක් විවිධ කාරණා එකින් එක තේමාව ඉඳන්. තේමාව ඉඳන් අපි කතා අමුතෙන් මේක කතා කරන්න අවශ්‍ය නැහැ. අපි විශේෂයෙන්ම ඇඳුම් නිර්මාණ කරන කාලේදී පිටපතේ මොනවද අධ්‍යයනය කරන්න ඕන කියන කාරණා කතා කරා. ඒ නිසා විශේෂයෙන්ම ළමා මේකේ තේමාවේ ඉඳලා ඒකේ දේශේ දේශ ගුණේ ඒ වගේම කතා වස්තුව ආකෘතිය සංස්කෘතික වටපිටාව සමාජ වටපිටාව චරිත ස්වභාවය චරිතයන්ගේ හැසිරීම මේ මේ හැම කාරණයක්ම ඒක වගේ ඒ වගේම චරිතවල සහසම්බන්ධතාවය පරිශනාත්මක අධ්‍යයනයක නිරත වෙන්නට ඕනේ වේදිකා පස්තාල නිර්මාපකය. එතකොට මේ සියලු කාරණා පිළිබඳව ඒ පිටපතේ අධ්‍යයනය කරන යුතු කාරණා පිළිබඳව ඔබ දැන් අවබෝධයක් තියෙනවා. මුලින්ම අපි සාකච්ඡා කරපු නිසා අනු නිර්මාණවලදී නිසා මේ සියලු කාරණාව පිළිබඳ පුළුල් විග්‍රහයක් කරලා පුළුල් අවබෝධයක් ලබා ගත්තට පස්සේ ඔබ කරන්න ඕන කාරණේ තමයි නිෂ්පාදකවරයා සමඟ නාට්‍ය අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡාවට කීපයක් පවත්වන එක. සාකච්ඡාවට කීපයක් පවත්වලා ඔහුගේ අදහස් හොඳට දැක ලබා ගන්න ඕන. සියයෙන් සටහන් කර ගන්න ඕන. ඉතින් සටහන් කරගෙන ඒ අනුව ඔබට පුළුවන් ඒ අදහස් එක්ක ගලප ගන්න. ඒ අදහස් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ අදහස් ගලප ගන්නවා, අදහස් ගැටෙනවා. ඒ ගැටෙන අදහස් නිෂ්පාදකවරයෙක් එක්ක සාකච්ඡා කරලා නැවත එක තැනකට ගන්න ඕන. අන්න එහෙම නිෂ්පාදකවරයාගේ අධ්‍යක්ෂකවරයාගේ සහ ඔබේ වේදිකා පස්තාල නිර්මාපකයාගේ අදහස් කියන අදහස් දෙකම එක තැනකට ගත්තට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා මූලිකව මේ නිර්මාණය තමන්ගේ නිර්මාණයේ දල රූප සටහන් අදින් දල රූප සටහනක් අඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ දල රූප සටහන් ඇඳීමෙන් පස්සේ නැවතත් කරන්න ඕනේ ඒ දල රූප සටහන් ටිකක් නිෂ්පාදකවරයා වෙත දාගෙන ගිහිල්ලා නිෂ්පාදකවරයාට එක්ක නැවත සාකච්ඡා කරන්න. දල රූප සටහන් ඇඳීමෙන් පස්සේ නිෂ්පාදකවරයාට එක්ක අදහස් හුවමාරු කර ගන්නවා ඒ පිළිබඳව. ඒ අදහස් හුවමාරු කර ගැනීම සමහර විට නිෂ්පාදකවරයා කැමති වෙනයක් තියෙන පුළුවන්. සමහරට නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකවරයා ප්‍රතික්ෂේප කරන්නයක් තියෙන පුළුවන්. ඊට පස්සේ ඒ අතර වාරෙදිත්
නැවත 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 සාකච්ඡා කරලා දල සටහන් ගැනීමෙන් පස්සේ ඔබට පුළුවන් දෙදෙනාගේම එකම අදහසකට එක අරමුණකට එන්න පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ කරන්න ඕනේ මොකක්ද දල සැලැස්මෙන් පස්සේ ඔබට පුළුවන් නිශ්චිත පරිමාණයන්ට අනුව නිශ්චිත පරිමාණයන්ට අනුව රූප සටහන් අඳින්න ඒ අවස්ථාවේදී වැදගත් වෙනවා ඔබට वेदिका भूगोल अदास वेदिका भूगोल अलगे इवागेम मे वेदिका एक्टिंग एरिया तंगपान प्रदेश भूपण प्रदेश कारण इवागेम वेदिका तीरपिल मदापूर्ण मे सीर कारण अवसर पास पुड़व अरे निश्चित परमाण वेदिका सरसु अदी उदाहरण कटे गम अभी मम निष्पादने पोलगिड़ी जर मे नाटे पोलगिड़ी आती है पोलगिड़ी परमाणे पीड़ो इवागे पावचे खराब थे खराब थे परमाण पीया पर्व प्रमाण भावित द्रव्य ඒ පරිමාණය පිළිබඳ හිතන්නට සිද්ධ වෙනවා. ඒ මීයාට සාපේක්ෂව පොල් ගිරිය ප්‍රමාණය. මීයාට සාපේක්ෂව පොරවේ ප්‍රමාණය. පිහියේ ප්‍රමාණය. මේ පිළිබඳ හිතන්නට වෙනවා. මෙව පිළිබඳ හිතලා ප්‍රමාණික තත්ත්වය අවබෝධ කරගන්න තමයි වේදිකා පසුතල සහ රංග උපකරණ අඳින්නට ඕන. මේ අනුව ඔබට දැන් මේ මම රූපසටහන් ටිකක් ඔබට මෙතිරේ දිස්සනවා ඔබට රූපසටහන් බැලුවොත් එහෙම පැහැදිලි වෙයි ඒ රූපසටහන් වල මේ ප්‍රමාණික තත්ත්වය ප්‍රමාණය දක්වලා තියෙනවා බලන්න පොල් ගෙඩියේ දිග අඩි 6ක් උස දල වශයෙන් අඩි 4ක් විතර තියෙනවා පිහියේ දිග ප්‍රමාණය අඩි 3ක් තියෙනවා ඒ වගේම තට්ටු තරාගේ උස ප්‍රමාණය අඩි 4ක් मेव अपीलिबंध अभीलिब्रव्य विशाल भावित गुड़वाट्यदी विशेष මේ පොරව පිහිය කරත්තේ පොල් ගෙඩිය আদি හැම එකක්ම භාවිතයට ගන්න පිළිසක් හැටියට ඒ නිසා ප්‍රමාණයේ පිළිබඳ සැලසුම් කරද්දී මෙන්න මේ සාධකයන් ඔබට වැදගත් වෙනවා මේට අමතරව මේ පොල් ගෙඩිය ජරමරේ නාට්‍ය නරියෙකු තරයි තට්ටුවක නැගලා වේදිකාවට පිවිසෙන එතකොට නරිය පොල් ගෙඩිය ඇතුළට දාලා වහන වගේම පොල්ගිඩිය පිරිසක් විසින් වේදිකාවට අරගෙන එනවා මේ හැම එකක් පිළිබඳ උපකරණ සැලසුම් කරන්න ප්‍රථමයෙන් මේ හැම එකක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන් මම දැන් මේකෙදි එකක් සාපේක්ෂව උපකරණයේ ප්‍රමාණය විශාල වුණා සේම දැන් මිට මේ උපකරණයේ ප්‍රමාණය सामान स्वभाव पास एक लम्या रुचिकात्वन उदाहरण खेट पारित लघुभूतागम निष्पादने अमरगीय दिव्य लोके नाट्य दुस्तरवर पावचिक सिलिंजर लघुविकवे अभी अनुराधपुर सुरंजित समय रण सिंह टुकड़ाट्य दत्मदीवन भावित करना बुरुसु विशाल बुरुसु
මේ කාරණා පොඩි වැදගත්කමක් වෙන්න පුළුවන්. ළමා නාට්‍යයේදී ළමයාගේ රුචි මුලින්ම කතා කරන අපු ළමයාගේ රුචි වර්ධනය කිරීම. මේ නිසා රංග උපකරණ නිර්මාණය මේ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වන එක නිර්මාපකයාගේ වගේ නිර්මාපකයාගේ අනිවාර්ය වගකීමක් වෙනවා. දැන් ඇතැම් විට සැලසුම් කරුවා එක් අයෙක් වෙන්න පුළුවන්. උපකරණ සාදන්න තව කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ දෙක කාර්යයන් දෙක දෙන්නේ කරා මුඛ්‍ය අරමුණ එකක් තමයි. මුඛ්‍ය අරමුණ ඉටුවන ආකාරය තමයි මේ කාර්යය සිදු කරන්න වග බලා ගන්න ඕනේ. ඒ නිසා රංග උපකරණ නිර්මාණය අවධානය යොමු කරපු විට වේදිකා පස්තර නිර්මාණය අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් සඳහන් කරොත් වටිනවා. ඒ මේ ඇයි නිශ්චිත වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ. වෙනස් වෙන්න පුළුවන්. භාවිතාවේ ස්වභාවය අනුව තමයි මම කියන්නේ. මේවා නොවෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඔබට මේ කරුණු ටික වැදගත් වෙන්න පුළුවන්. එනිසා වේදිකා පසුතල සහ රංග උපකරණ නිර්මාණයේදී මෙන්න මේ කරුණු වැදගත් වෙනවා. හිතනවා නම් උපකරණ හැසිරීමේ පහසු. උපකරණ හැසිරවා ගන්න පහසු ගන්නටවා. ඒ වගේම ප්‍රවාහනයේ පහසු. විශාල විදියට හදන්න පුළුවන්. නමුත් අර හැසිරීම අපි දැන් එහෙම හදනවා නම් ප්‍රවාහනයේ කොහොමද භාවිතා කරන්නේ? විශේෂයෙන් හිතන්න දැන් අපි පොල් ගෙඩියේ ජනමරේ නාට්‍ය පොල් ගෙඩිය තියෙනවා. සම්පූර්ණ පොල් ගෙඩිය අර මං කෝ අඩි හතරම වාරක් උසයි අඩි හයක් දිගයි. එතකොට දැන් මේ ගෙඩිය කොහෙද දාන්නේ? එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේක හැසිරීමේ පහසු විදිහට සකස් කරන්න. හරි. ප්‍රවාහනයේ පහසු විදිහට සකස් කරන්න. උස පෙරලීම ඇතිලු. මේකේ කොටස් වල ගලවන්න පුළුවන් විදිහට හදන්න ඕනේ. ලොකු මේසයක් තියෙනවා. ලොරියකට දාගන්නත් බැරි මේසයක්. අර ගමක විසක් කූඩුවක් හදුවා කාමරයක් ඇති. ඒ නිසා ප්‍රවාහනයේ පහසු ගැන හිතන්න වෙනවා. කොහොමද ඒක කරන්නේ? ඒක එකින් මේකින් කියන්නේ නම් සරලයි කියලා. සරලව කරන්න අර පුවතියට කියන සංකල්පෙම නෙවෙයි. ඖචිත්‍යනු කරන්න ඕන. නිර්මාණ ඖචිත්‍යනු වේදිකා පස්තල උපකරණ සකස් වෙන්න ඕන. නමුත් මේ පිළිබඳ ඔළුවේ තියාගන්න. එතකොට වැඩේ පහසු කරනවා. ඉලක්ක ගන්න කල්පල. ඔබ පුටුවක් හදනවා නේද? මේසයක් හදනවා නේද? ඒක දර්ශන වාර කීපයක භාවිතා කරන්න එපා. අම දැක්ක එක සැරේක මේ නාට්‍ය උල්ලකිනු. පොඩි ස්ටූල් එකක් හදලා දෙනවා කාඩ්බෝඩ් එකේ. යටින් මම නාට්‍ය අවසන් වුණාම පස්සේ බැලුවා. යට අඟල් කාලේක වගේ පටි ටිකක් තමයි ගාලා අර කාඩ්බෝඩ් ටික හදවල තියෙන්නේ. ඉතින් රඟපාපු නාලුවා නිකන් වාඩි වෙලා නෙවෙයි ඉන්නේ. වාඩි වෙලා වගේ පෙන්නන. ඒකත් තියාගන්න බෑ. නිර්මාණකාරයේ සාර්ථක කරන්න බැනලු රැට් කරන්න බෑ. ඒ නිසා කල්පවත්නේ කල්පවත්වා ගන්න පුළුවන් විදියට විශේෂයෙන් බලසැලකිලිමත් වෙන්න ඕන මේ කාරණා. සමහරවිට අපි කඩදාසි පල්ප පාවිච්චි කරන්න පුළුවන්, වීපුඩු වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මේ පල්ප ජාතක. එතකොට කුමීන් කියන්නේ ආරක්ෂා කිරීම සඳහා මොනවද අපි කරන්නේ? ඒ පිළිබඳව හිතන්න. ඊළඟ කාරණා තමයි සැහැල්ලුව. කඩුවක් සාමාන්‍ය බර කිලෝ 10ක් වෙන්න පුළුවන්. කඩුවක බර. තුවක්කක බර සමහරදී තියෙනවා සමහර මේ පෙපර්ස් තියෙනවා කිලෝ 3-4 බරයි. නමුත් ඒක නාට්‍යයේදී එහෙම තමයි. නමුත් නාට්‍යයේදී ඒ බර දරාගෙන නළුවාට රූපණකාරී දෙන්න පුළුවන් කියන ඉතින් සැහැල්ලු. සැහැල්ලු මෙන් භාවිත කරන. සැහැල්ලු බව සමස්ත එකට හැමදේම. ඊළඟ උපකරණ නිර්මාණයේ භාවිත කරන ද්‍රව්‍ය ඉතාමත් වැදගත් වෙනවා. මම අර කිව්වේ අර කාඩ්බෝඩ් වලින්
ස්තුල් ලකලා තිබ වාඩි වෙන්න කියලා පුටුවක් පාගිට ඒ ද්‍රව්‍ය භාවිත කරන්න අනිවාර්ය හිතන්න මොන වගේ ද්‍රව්‍යද භාවිත කරන්න ඕනේ සුදුසු මොන වගේ ද්‍රව්‍යද ගැළපෙන මොන වගේ ද්‍රව්‍යද ඖචිත්‍ය උචිත අනුස්ති භාවයේ යුක්ත මොකක්ද කියන එක හිතන්න මොන කාරණා මොකක් හරි දෙයක් වැඩේ කරගන්න සඳහා ඔහේ ටිකක් තියෙන කාඩ්බෝඩ් කැල්කියක් ගන්න අටවණ එකවත් ලී ටිකක් ගන්න අටවණ එකවත් නිර්මාණ කාර්ය සාර්ථක කරන්නේ නැහැ මේ නිසා උපකරණ නිර්මාණයට තියෙනවා තියෙන්නේ යවත් එහෙම කරනවානේ පාසල් විසිරි දෙසෙත් තියෙන්නේ පාසල් විසිරි දෙසෙත් තියෙනවා ඔය නිකන් සුභාමි සාමාන්‍ය අම්බුදා විභාවිත කරලා නේද ස්වභාවික අම්බුදාරිය භාවිත කරලා ඔය හය ශ්‍රේණිත් මන් හය ශ්‍රේණි සිටම තියෙන ඇට වර්ග දාලා ඔය මණිති ඇට වාගේ වගේ දුගල මම මම මාලාද ඒක ඉගෙන ගන්න පුළුවන් හොඳ කාර්යයක් වෙන පුළුවන් නිකන් කොළ කොළයක් කපලේ වෙලලා විශ්මුණක් හදනවා තමයි විශ්මුණක් හදනවා කාඩ්බෝඩ් එකෙන් කොහොමද හදන්නේ කරන්නේ කොළ පත්තලෙන් හදන්නේ එතකොට ඒක ඒ අර අභ්‍යාස සඳහා වන්දි කාමරේ කරපු එක නිර්මාණ කරන්නේදී නිර්මාණට භාවිත ගන්න පුළුවන් ද අමුදව කියලා හිතන්නේ එහෙම ඉගෙන ගත්තා කියලා ඉස්කෝලේත් අපි ඉගෙන ගත්තා කාඩ්බෝඩ් වලින් තමයි විශ්මුණක් ඇදලා ආයෙ ආටිලා තියලා මේ කාඩ්බෝඩ් වලින් විශ්මුණක් අතරේ වෙලා දානවා කියලා කරන්න පුළුවන් බලන්න නකල කොයිතරම් දුරට ගැලපෙයිද ඔක ඔබටත් කියන්න මටවත් කියන්න බෑ ඒක උචිත අනුසි බාර නිර්මාණ කරුවා තමයි තේරෙන්න ගන්නේ කරන නිර්මාණෙත් එක්ක ඊළඟ කාරණේ රංගකාරයට බාධා වෙන්න රංගකාරයට බාධා රංගපෑමට බාධා උදාහරණ වේදිකා පස්තරේ ගැහුවට පස්සේ රංගකාරයේ ප්‍රබල වෙන්නේ ඒක විතරක් නෙවෙයි නමුත් රංගකාරය ප්‍රබල ඒක අප ඒකට බාධාවක් නම් මේ වේදිකා පස්තරේ හැ මම අර කිව්වේ මේක නළුවාටේ ඒ ද්‍රව්‍යයේ බර උස්සගෙන ඉන්න බැරි නළුකාරය අපහසු කරනවා ඉතින් රංගකාරයට බාධාවක් වෙන්න ඕන අනිත් කාරණේ වර්ණ භාවිතය පිළිබඳ මොකද වඩා සැලකිලිමත් වෙන්න ඕන වර්ණ භාවිතය පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න මම ඉස්කුලේ ඇඳුම් නිර්මාණය පිළිබඳ කතා කරද්දී වර්ණ භාවිතය පිළිබඳ පුළුල්ව කතා කරා මේකේ අර ආලෝක වර්ණ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන පේන්ටින් ඇඳීමට ගන්න වර්ණ පිළිබඳව අවබෝධයක් තියෙන ඒ මූලික වර්ණ ප්‍රතිග වර්ණ ඒ වර්ණ පිළිබඳ ඒ වර්ණ අර දෙකත් එක්ක ගලප ගන්න හැටි පිළිබඳ මම පොඩ්ඩක් කතා කරන අදත් ඒ පිළිබඳ ඊට සංග පරම්පරා රංගයේ සඳහන් උචිත වෙන්නේ නාට්‍ය සඳහන් උචිත වෙන්නේ නේද ඊට පස්සේ අනික් කාරණේ මේ මොනවා කරා සමස්ත නිර්මාණයට නාට්‍ය ඖචිත්‍යයට හරියන්නේ උචිත අනුචිත භාවයේ යුක්ත වෙන්න ඕනේ ඔබ මොන සෙල්ලම් කරත් පස්තරේ නාට්‍ය ගැලපෙන්නේ නැත්තම් වැඩක් ඒ නිසා නාටකයේ ඖචිත්‍යයෙන් යුතු උපකරණ නිර්මාණය කරන්න ඕන බල ගන්න ඕන දැන් මේ වර්ණ භාවිතය පිළිබඳව මම ඔබට සඳහන් කරන්නේ නේද වැඩගත් වෙනවා මම නිෂ්පාදනය කරපු 2004 රාජ්‍ය නාට්‍ය උල්ලේ අධ්‍යක්ෂණය හොඳම නිලිය ඇතුළු සම්මාන කීපයක් ලබා ගත්ත හරිම වැඩේ දෙයක් ඉබේ කියන නාට්‍ය මේ නාට්‍යයේ සීසෝවක් ඊට පස්සේ උන්චිල්ලා ඒ සීතකරණය වගේ විදිහ බාන ටිකක් පාවිච්චි මේකෙදි මම පාවිච්චි කරපු වර්ණ තමයි يعني මම මේ පස්වල ඉරුම අපකත් එක්ක සාකච්ඡා කරලා භාවිත කරේ මේ වගේ එකට යන වර්ණ සම්මිශ්‍ර වර්ණ එකම පෞලේ වර්ණ يعني අර කොළ වර්ණේ නම් කොළ වර්ණෙත් එක්ක නැගන්නේ මේ අර මූලික වර්ණය මරලා يعني කොළ පාට වර්ණය මරලා ඒකට එකතු කරා විවිධ වර්ණ يعني සුදු වර්ණ එකතු කරලා ඒ කොළ වර්ණයම විවිධ වර්ණ සකස් කරගන්න ඒ නිල් වර්ණ නම් අර මූලික වර්ණය නිල් මරලා ඒකට සුදු එකතු කරලා විවිධ නිලයේ විවිධ වර්ණ පාවිච්චි කරනවා. ඒ වගේම මේකට මේ පාවිච්චි කරපුවා තමයි
डिस्नी रूप तमें पाविच करे ये वाले वाले सेलेक्टरी मतलब पशुतारे ते डिस्नी वाले डिस्टी डिस्नी रूप पाविच करने वाले अनुम वाले डिस्नी रूप पाविच करे अरे आर इकट्ठे का पिंगला पागेरी मार के तो नूने हिम्मेंट होना नहीं नूत है भाई अरे पशुतारे ये है मतलब ना कमर पाविच कराना पाविच करे ये වර්ධනය කරන්න එක පහසු නා කියලා මම විශ්වාස කරනවා. රූප සටහන් ටික දැන් අනුමන්න පුළුවන්. ඉතින් පොඩ බලන්නේ මේ පරිමාණයත් එක්ක වර්ණ නම් ඔබට පැහැදිලිව දකින්නම් වෙන්නේ නැහැ මේ කළු සුදු චිත්‍ර තමයි තියෙන්නේ. නමුත් මම සඳහන් කරා වර්ණ ගලප ගන්න ඕන කියන කාරණේ. දැන් වේදිකා පස්සේ වර්ණය සහ ආලෝකයේ වර්ණය ඔබ ගලප ගන්න ඕන. ඒ වෙලට වැදගත් දැන් මම එතත් කතා කරපු කර්මයේ නැවත මේ මතක් කරන්නකොට දැන් වේදිකා පස්තලයේ වර්ණය රතු නම් ආලෝක වර්ණය රතු. එතකොට අපි ලැබෙන වර්ණය රතු රතු තමයි. වේදිකා ආලෝක වර්ණය රතුයි පස්තලයේ වර්ණය රතුයි. එතකොට ලැබෙන වර්ණය රතු වර්ණයක් ලැබෙනවා. ඊට පස්සේ වේදිකා පස්තලයේ වර්ණය රතු ආලෝක වර්ණය කහ. ඒත් ලැබෙන උගත. කැම්බිලි පාටට ගුරු තැඹිලි සත. ඒ තැඹිලි පාට ගුරු තැඹිලිත් එක යන රට. ඊට පස්සේ පස්තලයේ වර්ණය රතු ආලෝකයේ වර්ණය කොළ. අපිට ලැබෙන්නේ මේ කළු දුඹුරු ඇති. තද දුඹුරු. කළුට ගුරු තද දුඹුරු ඇති. වා දුඹුරු තද දුඹුරු. ඒ වගේ පස්තලයේ වර්ණය රතු ආලෝක වර්ණය නිල් වැඩි නම් ලැබෙන්නේ අපිට රතු දම් කියන එකක් මේ කළු වර්ණයට පුරු රතු දම් කියන්නේ ඉතින් මේ වගේ දෙයක් තියෙනවා මේ පොස්තල වර්ණය සහ ආලෝක වර්ණය ගන්නේ ඔය ගලප ගන්න ඊට පස්සේ කහ වර්ණය නම් පොස්තලේ තියෙන්නේ රතු වර්ණය නම් ආලෝකයේ තියෙන්නේ අපිට හම් වෙන්නේ රතු තැඹිලි රතු තැඹුරු තැඹිලි එක හරි ඊට පස්සේ ආලෝක වර්ණය කහ පාට පස්තලයේ වර්ණය කහ කහ වර්ණයක් තමයි ලැබෙන්නේ පස්තලයේ වර්ණය කොළ ආලෝකයේ වර්ණය කොළ කොළ වර්ණයක් ලැබෙනවා ඉතින් මේ වාගේ මේ වර්ණ පිළිබඳේ අවබෝධය ඔබට ඉතාමත් වැදගත් වෙනවා පස්තල නිර්මාණ කරන්නේ මුලින්ම ඔබට සඳහන් කළා අර වේදිකාවේ නිශ්චිත පරිමාණයන්ට අනුව පස්තලයේ පරිමාණයන්ට අනුව चल सर सुन अंदी करानी कारण मे बला अंदी मम्म निष्पादने करपू हरम वे तागिप्रे नाट्य वेदिका पस्त निर्माण पेर अंदी चल सर सुन भूमिका वेदिका पस्तले दृश्य रूप भूमि सरासु इला कारण तमें मे निर्माण टीका මේ නිර්මාණ කරද්දී අපි උත්සාහ කරා මේ පස්තලයේ සකස් කරගත්තී අංග උපකරණ වල වෙන්නත් පුළුවන් පස්තලයේ සකස් කරගත්තී මේ ත්‍රිමාණ බව මේ හැම එකම ත්‍රිමාණ බව ත්‍රිමාණ රූපීව නිමවා ගන්න වර්ණ පාවිච්චි කරා සහ අනිකුත් නිර්මාණ කරනේදී ඒක පාවිච්චි විශේෂයෙන්ම වර්ණ භාවිතයේදී ත්‍රිමාණ බව ආරක්ෂා කරගන්න උත්සාහ කරා ඒ වගේම මේ මම සියලු භාණ්ඩවල වර්ණ ගැනීම මුලින් කිව්වා චිත්‍රවල රේඛා තුලින් අදාළ කොටස් මත පිළිමෙත් අවශ්‍යම තැනක පමණක් තමයි කරන්නේ ඒක අභාවිත කරලා තියෙනවා පස්තලයේ ත්‍රිමාණ ලක්ෂණ පෙන්වීම නිසා පැතිරි වර්ණ පමණක් භාවිත පැතිරි වර්ණ පමණක් භාවිත කරලා තියෙනවා ඒත් එක්කම සියලු මම කිව්වා වගේ සියලු වර්ණයන්ගේ සජීවී බව මරාදා उदाहरण नील वर्ण सुर्ण मिश्रगल भावित इवेम वर्ण प्रभेद पौले वर्ण प्रभेद उदाहरण सील कारण वेदी रमानाट्य वेदिका पस्तसा रंग उपकरण निर्माण इवेम तमें बहु विद्युत पिलगन कारण न्याय मेक
භාවිතාවත් එක්ක වෙන්නේ මේක ප්‍රශ්නේ වුණේ නැහැ නොවෙන්න පුළුවන් කරන්න පුළුවන් වෙන්නේ නැති කරන්න පුළුවන් අත්දැක බලන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් මේ නමුත් ඒකේ පොඩි ඒකාංගික බවක් තියෙනවා හරි ඒකාංගික බව දැන් මේ මම කියන්නේ මේ භාවිතාවත් එක්ක වර්තමානයේ දක්ව භාවිතාවත් එක්ක වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙනවා වෙනස් වෙවා තියෙනවා වෙනස් කරලා තියෙනවා ඒ නිසා ඒක නිසා වේදිකා වස්තුන් නිර්මාණය තුළ මේ ඒකාංගික බව ආරක්ෂා වන ආකාරයෙන් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට පොඩි අදහසක් තියෙනවා. මොකද ළමයාට අතරමඟදී වේදිකා පස්තල මාරු කරන්න වෙනස් කරන්න යනකොට ඒක අඳුරු කරන්න ඕනේ. මේ විවිධ කාරණා තියෙනවානේ. ඒ වුණාම ළමයාගේ ඒකාග්‍රතාවය. ළමයාගේ ඒකාග්‍රතාවය ළමයා කියන එක අපි දන්නවා මනෝවිද්‍යාත්මක ළමයේ කියන්නේ ළමයා හඳවා ගන්න පුළුවන් වයස් මට්ටම වල කාලයක් තියෙනවා. ඒතකොට ඒ ළමයාගේ ඒකාග්‍රතාවයට පොඩි අභියෝගයක් වෙනවා. ගැටලුවක් වෙනවා. ඒ නිසා ඒකේ අර ඒකමතික බව ආරක්ෂා කරන වාගෙම ඒකාංගිකව ඒකාංගිකකින් වාගේ අවසන් වෙන නමනාත් එහෙම ගොඩක් එහෙම අංකාංග යන අඩු වෙන තියෙනවා නේතුව ඒ න්‍යායක් නෙමෙයි නමුත් ඒ වෙනස් කිරීම වලට භාජනය නොකර කරන්න පුළුවන් වඩා හොඳයි නමුත් හැබැයි වෙනස් කරන්න ප්‍රශ්නෙකුත් නෙමෙයි අර ළමයාගේ ඒකාග්‍රතාවයට බාධාවක් නොවන ආකාරයෙන් කරොත් වඩා හොඳයි කියලා දැන් මේ සමස්ත කාරණා ටික ගත්තට පස්සේ ඔබට පැහැදිලි නමානාට්‍යයක වේදිකා පස්තර නිර්මාණයක් හා රංග භාණ්ඩහාරංග උපකරණ නිර්මාණය කරන්න ඕනේ කොහොමද කියන කාරණේ. ඉතින් දැන් මේ සියලු කාරණා එකරාශි කරගත්තට පස්සේ ඔබට ඉතාමත්ම පැහැදිලි ළමයාගේ ආකල්ප රුචිය සංජානනය අවධානය ග්‍රහණය ප්‍රතිචාරණය මේවා සම්ම දෙයක් විනෝ සැලකිලිමත් නෙමෙයි. නිර්මාණයේ අවු පිටපතේ අවුචිත්‍යයන්ව නාට්‍ය අවුචිත්‍යයන්වට අනුවම මේවා නිර්මාණය කරන්න ඕන කෙනෙක්. ඒ වගේම දැන් වර්තමාන වෙනකොට තව හිතන්න ඕන කාරණයක් වෙන්න පුළුවන් සමාජයට මූල්‍යමය පක්ෂය. මේ මූල්‍යමය පැත්ත හිතුවා කියන වෙලාව අර නිර්මාණයට සාධාරණයක් ජිනෝන පරිදීන් කරන්න හොඳ නැහැ. ඒ පිළිබඳවත් හොඳ නැහැ. ඒත් හොඳයි. මේ හැබැයි මේ හැම අභියෝගයක්ම හැම ගැටලුවක්ම හොඳ විශේෂී පුද්ගලයන් හොඳ නිර්මාපකෙකුට ජය ගන්න පුළුවන් කල. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබ තවදුරටත් මේ පිළිබඳ අධ්‍යයනය කරමින් ඒ වගේම නිරත වෙමින් අත්දැකීම් ලබාගෙන හොඳ නිර්මාණ කරයි කියලා. කෙසේ වෙතත් මට අවසාන වශයෙන් කියන්න තියෙන කාරණා මේක තමයි. ඔබ වෙන්න පුළුවන්, මා වෙන්න පුළුවන්, වෙනත් කෙනෙකු වෙන්න පුළුවන්. ළමා නාට්‍ය වේදිකා පස්තල සහ රංග උපකරණ නිර්මාණයේ සඳහා අනපනත් කෙටුම්පත් නියෝග රීති පනවන්නට කෙනෙක් නැහැ කියන්නේ. එය නිර්මාණකරුවා නිර්මාපී බවන් නිර්මාණයේ ඖචිත්‍යයන් සුවිශේෂීව ශක්තියක ප්‍රතිභා ශක්තියදලා කළ යුතු කාර්යය. ඒ නිසා ඔබට ස්වාධීන තර්කානුකූල නිර්මාණාත්මක ඔබට කරන්න පුළුවන් ඔබේ කාර්යය සාර්ථකව. ඒ නිසා එවැනි නිර්මාණ කාර්යයක් සාර්ථක නිර්මාණ කාර්යයක් කිරීමට ඔබට ආරාධනා කරමි. මා ඔබෙන් සමුගන්න ඔබ පියමන්න මාවත රජස් කටුකොහොල් වලින් තොර රතුපලසක් මත රෝස මල් ඇතිරූ සොඳුරු මාවතක්ම වේවා. ආයුබෝවන්.